අයිබුවන් සුබ දවසක් ඔන්ලයින් ස්ටඩියෝ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මෙතනින් එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට තමයි අපි දාන videos කාටත් කලින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ Windows එකේ password එක දන්නේ නැතුව, එහෙම නැත්නම් password එක භාවිතා නොකර කොහොමද ඔයාගේ account password එක අයින් කරන්නේ කියලා. ඔයා password එකක් දුන්නා නම් ඒ password එක අයින් කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා password එක re-enter කරන්න. මෙහිදී ඔයාට ඒ password එක re-enter කිරීමකින් තොරව ඔයාට පුළුවන් ඔයාගේ password එක ඉවත් කරන්න. අපි බලමු කොහොමද කරන්න යන්නේ කියලා. මේක අපි පාවිච්චි කරන්නේ command prompt එක, ඒ කියන්නේ cmd එක use කරලා තමයි මේ වැඩේ අපි කරන්නේ. පියවරල් දෙකකින් ඔයාට පුළුවන් මේ වැඩේ තා ඉක්මනට තප්පර කීපයක් ඇතුළතදී ඉවර කරන්න. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට ඔයාගේ search bar එකේ cmd කියලා type කරන්න. ඒක run කරන්න ඕන admin විදියට, ඒ කියන්නේ run as administrator විදියට තමයි ඔයා run කරන්න ඕන. ඔයා cmd කියලා search කරන්න, ඊට පස්සේ ඒක right click කරලා run as administrator කියලා දෙන්න. ඔයාට ඊට පස්සේ තියෙන එකේ net user කියලා type කරන්න. මේ screen එකේ type කරලා තියෙන විදියට ඔයා net user කියන එක type කරන්න. type කරලා ඔයා enter කරන්න. ඊළඟට ඔයාගේ windows මෙහෙයුම් පද්ධතිය තියෙන විස්තර ටික එනවා. එක account නම් ටික ඔයාට එනවා. එකෙන් ඔයාට අදාළ account එක, ඔයාට password එක ඉවත් කරන්න ඕන account එක තෝරගන්න ඕන. අපි ඒකට ආයෙ මුලින්ම කරන්නේ ඔයා ආයෙ නැවතත් net user කියන එක type කරනවා. ඔයාට ඒක ආයෙ ගන්න ඕන නම් ඔයාට keyboard එකේ තියෙන up arrow එක click කරාමත් ඔයා මීට කලින් type කරපු word එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන space එකක් තියලා account එකේ නම තෝරන්න. මම මෙහෙදී password එක අයින් කරන්නේ චානක කියන account එකේ. මම ඒ චානක කියන එක තෝරනවා. ඊට පස්සේ space එකක් තියලා ඔයාගේ keyboard එකේ ගුණ කිරීමේ ලකුණ ඒක enter කරන්න. ඒ කියන්නේ star mark එක enter කරන්න. ඊට පස්සේ දෙපාරක් ඔයා enter ලකුණ enter කරන්න ඕන. දෙපාරක් enter කරලා ඊට පස්සේ ඔයාගේ password එක සම්පූර්ණයෙන් remove වෙනවා account එකෙන්. ඊට පස්සේ ඔයාට නිකම්ම password එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට log out වෙලා බලන්න පුළුවන් ඔයා කරපු දේ හරිද කියලා. ඒකට ඔයාට පුළුවන් windows key එකයි l key එකයි keyboard එකේ press කරන්න. press කරලා log වෙන්න පුළුවන්. නැවතත් ඔයාට password එක enter කරන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයාගේ සෙටින් වලට ගිහිල්ලා, account සෙටින් වලට ගිහිල්ලා, ඔයාගේ සයිනින් ඔප්ෂන් වලට ගිහිල්ලා ඔයාගේ password එක දෙන්න. ඔයාට කැමති password එකක් මේක use කරන්න පුළුවන්. ඔයාට නැවතත් password එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. මේ විශේෂත්වය තමයි ඔයා password එක දන්නේ නැත්නම් ඔයාට අමතක වුණා නම් මොන හරි එකක log වෙලා ඉඳිද්දී ඔයාට පුළුවන් මේ ක්‍රමයෙන් password එක ඉවත් කරලා දාන්න. ඒ කියන්නේ password එක දැනගන්නේ නැතුව ඔයාට පුළුවන් මේ ක්‍රමයෙන් password එක ඉවත් කරගන්න. මේකේ තියෙන වැදගත්කම තමයි ඒක. ඒ වගේම වෙන ඕනම කෙනෙක්ගේ පරිගණකයකට log වෙලා තියෙන අවස්ථාවකදී ඔයාට පුළුවන් මේ තප්පර ගණනක් ඇතුළතදී මේ step ටික පාවිච්චි කරලා password එක අයින් කරන්න. Windows 10 එකේදීත් ඔයාට පුළුවන් මේකට CMD එක වෙනුවට PowerShell එක, Windows PowerShell පාවිච්චි කරලා මේ වැඩේ කරන්න. CMD එක කවුරුත් දන්න දෙයක් තමයි මම CMD එකෙන් කරන විදිය කියලා දුන්නේ. ඔයාට PowerShell එකේ පාවිච්චි කරත් ඔයාට මේ විදියටම කරන්න පුළුවන්. ඒකත් මේ වීඩියෝ එකේදී මම ඔයාට දාලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතකන් ගිහින් ඉන්න සුබ දවසක්, ජය වේවා.